ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ වචනවලින් නිතරම අපව ධෛර්යමත් කරන නිසා ස්තුතියි. 1 සාමුවෙල් 26 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ දාවිත් කතා කොට ඔහු විනාශ නොකරන්න ස්වාමින් වහන්සේගේ අභිෂේකල තනත්තාට විරුද්ධව තමාගේ අත දිගු කර නිර්දෝෂව සිටින්න පුළුවන් කාටදයි අභිෂයිට කීවේය. දාවිත් තේරුම් ගන්නවා සාමුල් පත්තුනේ දෙවියන් වහන්සේ තුලින් බව. දෙවියන් වහන්සේගේ නියමයන්ට විරුද්ධව කටයුතු කරලා නිර්දෝෂව සිටින්න පුළුවන් කාටද? දෙවියන් වහන්සේ විසින් යමෙක්ව පත් කරනවා දෙවියන් වහන්සේටම පමණයි ඒ අයින් කරන්න පුළුවන්. ඒ පුළුවන්කම ඒ බලය දාවිත් තේරුම් ගන්නවා. එනිසා ස්වාමින් වහන්සේ පත් කළ අභිෂේකල තැනැත්තාට අතගසන්න එපා. එහෙම අතගසලා ජීවත් වෙච්ච මිනිස්සෙක් මෙහි පිට නැහැ. ස්වාමින් වහන්සේට ස්තුති වේවා. අපිට මේන් වැදගත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ නියමයන් අදත් එහෙමමයි. සමහරක් විට දේව සේවකයෙක් දේව දාසයෙක් ලවා අපිට දෙවියන් වහන්සේගේ නියමයන් උගන්වනවා කතා කරනවා. අපිට බෑ ඒව වෙනස් කරන්න. ඒව දෙවියන් වහන්සේට පමණයි වෙනස් කරන්න පුළුවන්. අපි ඒව වෙනස් කරන්න ගිහිල්ලා ස්වාමින් වහන්සේ ඉදිරි විශාල වරදක් කරන මිනිස්සු වෙනවා. එනිසා මේ වචනේ තුලින් අපි ධෛර්යමත් වෙලා මේ දේවල් වලින් අපි අත අහකට අරගමු. දාවිත් මෙන් ස්වාමින් වහන්සේ ඉදිරි උන්වහන්සේගේ අභිෂේකල තනත්තාට විරුද්ධව වැරදි කළා. අවුකර ස්වාමින්ගේ හස්තය තමාට විරුද්ධව අත දිගු කරගන්නේ නැති වෙන පිණිස අපි ඒ අනුව ක්‍රියා කරමු. ස්වාමින් වහන්සේට ස්තුති. මේ වචන වලින් අපෝ ධෛර්යමත් කළ නිසා ආමෙන්.